තිබුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අයත් සියලුම රෝහල්වල රජයේ වෛද්‍යවරුන් අද පෙරවරු 8ට වැඩ වර්ෂණයක් ආරම්භ කළා. ඒ පසුගිය 11 වෙනිදා තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක මැරතන් තරගයක් අතරතුරදී සිසුවෙකු මේ යාමේ සිද්ධියකට අදාළව කිසියම් පිරිසක් තිරුක්කෝවිල් රෝහලට සහ කාර්ය මණ්ඩලයට පහර දීමට විරෝධය පළ කරමින් ඔය. මීට අදාළ විමර්ශන නිසි ලෙස සිදු නොවන බවට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර සියලුම විකිරණ තාක්ෂණවේදීන්ට අමතර සේවා ගෙවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේක නිකුත් කර තිබුණද මඩකළු පොරෝහල් අධ්‍යක්ෂකවරිය මාස දෙකක පමණ කාලයක සිට එය ගෙවා නැහැ. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් හෙට දිනේදී දිවයිනපුරා විකිරණ ප්‍රතිකාර ඒකකවල විකිරණ තාක්ෂණවේදීන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහල, යාපනයේ ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, බදුල්ල මහ රෝහල, කරාපිටියේ ශික්ෂණ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම නතර කරන බවයි විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමේ පවසන්නේ. මේ අතර ඩැට් ඇතුළු දීමනා ගැවීමට රජයේ පොරොන්දු වී තිබුණද එය මෙතෙක් ගිවා නැති බව සමස්ත ලංකා හෙද සංගමේ පවසනවා. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් හෙට සිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමටයි එම සංගමය තීරණය කර තිබෙන්නේ. මේ මාර්තු මාසයේදී හෙද සේවාවට ඒ ලැබෙන්න තිබෙන නිලැඳුම් දීමනාව වැටුපත් සමග ගෙවා වියයි බොහෝ හෙද නිලධාරීන් දැඩි විශ්වාසයක පසු වුණා. අද දිනේ හෙද නිලධාරීන්ගේ වැටුප් ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. හැබැයි ඒ වැටුපට වැඩි කරනවා යයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් කියපු රුපියල් 25000ක් නිලැඳුම් දීමනාව එකතු කරන්න කටයුතු කරලා නැහැ. අපි මේ වන විට තීරණයකට ඇවිල්ලා තියෙනවා තවදුරටත් මේ රැවටිලිකාර ආණ්ඩුවට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රකාශයන්ට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රකාශයන්ට අපි රැවටෙන්න සූදානම් නැහැ. ඒ නිසා අපි හෙට දිනේ සම්බන්ධයෙන් ඉතාමත්ම දැඩි තීරණයක් ගන්න කටයුතු කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.